සම්මා සම්බුදු සරණයි ඔබ සියලුම දෙනාට ධර්මය තුළින් ජීවිතය විනිවිද දකින්නට ඔබට කියා දෙන විනිවිද උතුම් ධර්මානුශාසනාවත් සමගයි ඔබ මේ ආකාරයෙන් ඒකාත්මික වී සිටින්නේ සුපින්නතුනි එවිරුවෙන් අප සිදු කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන තම් සභා මණ්ඩපයේ වෙත වැඩමවා කොට වදාළ පින්වත් දේශකයන්න් වහන්සේ කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජ්‍යපාද නම කියනට අවසරයි උඩදුම්බර කාශ්‍යප අපේ නායක ස්වාමීන් වහන්සේව සාදුකාරයක් නංවා දෙපා නැමෙත පිළිගෙන සිටිනවා සාදු 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 සුපිනුතුනි අද දින මේ විනිවිද ධර්මානුශාසනාවට සදහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි වසන්ති සෙනවීර මහත්මිය සහ දූදරු පිරිස විසින් එසේනම් අප දැන් මෙතෙන් පටන් විනිවිද ධර්මානුශාසනාවත් සමගින් එකහසු වෙමු පින්වත් දේශකයන්න් වහන්සේට මෙතෙන් පටන් ධර්මානුශාසනාව මෙහෙවන හැටියට පාද නමස්කාර පූර්කව ආරාධනා කර සිටිනවා අවසරයි අපේ ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝ චේ උප්පතිතං කෝදං රතං බන්තාව ධාරේ තමහං සාරතිං භූමි රස්මිග්ගාවෝ ඊතරෝ ජනෝති සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න කොයි විදිහටද කටයුතු කරන්න ඕනේ කියලා විනිවිද දකින්නට අපිට හැකියාව තියෙන්න ඕනේ අපේ ජීවිතය ඇයි එතකොට තමයි අපිට අපේ ජීවිතය සකස් කරගන්න පුළුවන්කම තියෙන්නේ දැන් අපි සතියක් පුරාවට මේ ජීවන ජීවිතය කොයි විදිහටද විනිවිද දකින්නේ කියලා විශේෂයෙන්ම අපිට තියෙන ගැටලු දෙකක් තියෙනවා කියලා අපි සඳහන් කරා මූලිකව ඒ තමයි ඇලෙන ස්වභාවය සහ ගැටෙන ස්වභාවය මේ ලෝකේ ඉපදිච්ච අපි මේ ලෝකේ මුලාවට පත් වෙලා පින්නත් නේ ලෝකේ ඇලෙන්නට විදිහක් නැති ඇලෙන ස්වභාවයක්වත් නැති දේවල් වල ඇලෙනවා ගැටෙන්නට අවශ්‍යතාවයක් නැති තැන් වල වැරදි අවබෝධයක් නිසා ගැටෙනවා ඉතින් අන්න ඒ නිසා අපි මේකෙන් බේරෙන්න නොයෙකුත් ආකාරයේ කටයුතු සිද්ධ කරගන්න ඕනේ ඉතින් එන්නේ ඇලෙන ගැටෙන ස්වභාවය නැති වෙන්න අපි කොයි විදිහටද අපේ මේ ජීවිතය අරගෙන යන්නේ කියලා බොහොම ප්‍රවේශමෙන් විමසලා බලන්න ඕනේ. බොහොම ප්‍රවේශමෙන් විමසලා බලන්න ඕනේ. එතකොට තමයි අපිට ලැබෙන්නේ මේ ජීවිතයේ කළ යුතු දේවල් නොකළ යුතු දේවල්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාවක් අපේ ජීවිතයට එකතු කරගන්නටයි මේ මොහොතේ සූදානම් වෙන්නේ මේ දින හතරක් පුරාවට කතා කරපු සියලු දේ ඒක රාසි කරගෙන අපි ඊටාත්ම ප්‍රබල කාරණාවක් අපි ජීවිතයට එකතු කරගන්න ඕනේ කොයි විදිහටද මේ කතා කරපු දේවල් අපිට එකතු වෙලා තියෙන්නේ කියලා කතා කරපු දේවලුත් බොහොම කෙටියෙන් කතා කරේ ඒ මොකද කර්මය පිළිබඳව ඒ වගේම තමයි අනාත්ම ලක්ෂණය පිළිබඳව සහ මෛත්‍රිය පිළිබඳව අපි කතා කරා. එතකොට මේ කතා කරපු දේවල් වලින් අපිට මේ ලෝකයත් එක්ක ගැටෙන්න නැතුව ඉන්න මූලික සංකල්ප කීපයක් ලැබුණා. එතකොට මේවා ගැන දීර්ඝ වශයෙන් කරුණු හොයන්න ඕන අයට
සෝතාපත්ති දේශනා මාලාව නැත්නම් වෙනත් දේශනා මාලාවල් වල මෛත්‍රිය පිළිබඳව දීර්ඝ අනුශාසනාවන් ශ්‍රවණය කරන්න පුළුවන්. අනාත්ම සංඥාව පිළිබඳවත් එහෙමයි. ඉතින් නමුත් මේ වෙලාවේ අපි මේ යම් පමණකින් හෝ විනිවිද දකින්න අපේ ජීවිතය යම් පමණකින් හෝ විනිවිද දකින්න තමයි හැම වෙලෙම අවශ්‍ය වෙන්නේ කොහොමද මේ ගැටලුවෙන් අත මිදෙන්නේ කියලා. කොයි විදිහටද මේ ගැටලුවෙන් අත මිදෙන්නේ කියලා. ඒ නිසා දැන් අපි බලමු මේ වෙලාවේ කුමක්ද කළ යුතු දේ කියලා මේ ජීවිතය අරගෙන යන්න අවශ්‍ය කරන කඩේම මොකක්ද කියලා අරගෙන යා යුතු මග මොකක්ද කියලා සූදානම් කරගන්න ඕනේ කොයි විදිහටද සකස් වෙන්නේ කියලා මේ සඳහා අපේ පින්වත්නි අපිට ලැබිලා තියෙන අවස්ථාවක් තියෙනවා ඒ ලැබිලා තියෙන අවස්ථාව තමයි මම මෙහෙම කියන්නම් අපේ ජීවිතයේ අපිට තියෙනවා අපූර්වම කාරණාවක් ඒ තමයි රතයක් පදවන කෙනෙක් මේ මේ තියෙන මේ අපි මාතෘකා කරගත්ත ගාථා ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රතයක් වේගයෙන් දුවනකොට ඒ රතය ඒ වේගය හසුරවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයාට අපි කියනවා නියම රියදුරෙක් කියලා. රතයක් වේගෙන් දුවනකොට ඒක හසුරවා ගන්න පුළුවන් නම් ඒ තැනත්තාට කියනවා නියම රියදුරෙක් කියලා. අනිත් අය නිකන් තෝන් ලලුව අල්ලන් ඉන්නවා විතරයි කියලා. ඉතින් ගොඩාක් අනතුරුදායක තත්ත්වයන් වලට පත් වෙන්නට සිද්ධ වෙනවා. එහෙම හරියට රතේ පාලනය කරගන්න බැරි නම් අනතුරුදායක තත්ත්වයන් වලට පත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට අපි බලන්න ඕනේ මොකක්ද මේ රතයක් පාලනය කරනවා කියන තැනදී සිද්ධ වෙන දේ කියලා මම කිව්වා. කරන්න ඕන දේ පැහැදිලිවම අපිට ඒක රාසී වෙන්නට හේතු සකස් වේවි කියලා. කරන්න ඕන දේ පැහැදිලිවම ඒක රාසී වෙන්නට හේතු සකස් වෙන්න ඕනේ කියලා. රතයක් වේගෙන් පදවගෙන යනකොට ඒ රතේ වේගය වැඩි වෙනකොට තමන්ට පාලනය කරගන්න ඕන කරන මානසිකාරය උපදින්න ඕනේ. ඒක හරි අපූර්ව කතාවක්. ඒ කියන්නේ අපේ මානසිකාරය ගැන අද දවසේ අපි සාකච්ඡා කරන්න යන්නේ. අපි දැන් ඉගෙන ගත්ත ගොඩක් දේවල්. එකක් තමයි මෛත්‍රිය. අනිත් එක තමයි අනාත්ම ලක්ෂණය. එතකොට ඒ වගේම ආගාත පටිවිණේ සූත්‍රයට අදාළ කාරණාවනුත් කෙටියෙන් සාකච්ඡා කරා එක දවසක්. ඉතින් මේ ඔක්කොම ගත්තාම කොයි විදිහටද අපිට මේවා නැగిලා එන්න ඕන ඒ වෙලාවට හරියටම ඒ වෙලාවට මේක නැగిලා එන්න ඕන ආකාරය අපි සාකච්ඡා කරගන්න ඕනේ අපේ මනසෙන්. එහෙම නැති වුණොත් මේ කෙරෙන්න ඕන දේ කෙරෙන්නේ නැහැ පින්වත්. අපි මේ කරන්න ඕන දේ තිබුණට ඒක කෙරෙන්නේ නැහැ. ඒක අපි හොඳට වටහා ගත යුතු වෙනවා. මේ ගෙවන ජීවිතයේ හැම වෙලාවකම වගේ කොයි විදිහටද නිවැරදි සකස් කිරීම කරගන්නේ කියන එක. ඒ කියන්නේ හොඟාක් ධර්මය ශ්‍රවණය කරන අය ජීවිතයට එකතු කරගන්න අය පින්වත්නි, ඒ ධර්මය තමන්ගේ ප්‍රායෝගිකව අදාළ වෙලාවට භාවිතයට ගන්නෙ නෑ. ඒ කියන්නේ ගැනෙන්නේ නෑ. ඒ ගැනෙන්නේ නැත්තේ ඒ අර රතේ වේගය වගේම අකුසලය ඇති වෙනකොට හිත බොහොම වේගවත් වෙනවා. රතේ වේගය වගේම අකුසලය ඇති වෙනකොට හිත බොහොම වේගවත් වෙනවා. අන්න ඒ වේගවත් වීම පාලනය කරගන්න බැරි වුණොත් බලන්න කොච්චර ප්‍රායෝගික දේ කරනවා කියලා. අපේ හිත වේගවත් වීම පාලනය කරගන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? අන්න අයට බයිනවා, අන්න අයට ගහනවා. අනිත් එක අපේ පින්වත්නි අපි හොඳටම දන්නවා ඒ දේ සිද්ධ කරද්දී කිසිමම ආකාරයකින් කිසියම්ම හෝ විදිහකින් අපි නොකල යුතු දේ නොකර ඉන්නේ නැහැ. හොඳට බලන්න කෙනෙකුට බයිනකොට නොකිය යුතු දේවල් කියනවා. නොකල යුතු දේවල් කරනවා. කෙනෙකුට අපි බයිනකොට නොකිය යුතු දේවල් කියනවා, නොකල යුතු දේවල් කරනවා. ඉතින් එතකොට බලන්න මේ ජීවිතයේ අපිට සිද්ධ වෙන සම්පූර්ණ හානි කොච්චර තිබ්බද කියලා අතීතයේ. ඉතින් ඒ ගැන හොඳට විස්තර කරලා බලනකොට තේරෙන්න ඕනේ වේගය පාලනය කරගන්න බැරි කමක්මයි කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ වේගයෙන් දුවන රථයක් පාලනය කරගන්න
පුළුවන් කෙනා දක්ෂ රියදරෙක් කියලා. එහෙම නැති අය නිකන් තෝන්ලනු අල්ලන් ඉන්නවා විතරයි කියන්නේ යන්න ඇල්ලා රතේ යන්න ඇල්ලා ඔහේ ඉන්නවා කියන එක. ඉතින් වේගය පාලනය කරගන්න බැරි වෙනවා මහා විනාශයක් වෙනවා. ඒකද හිත බොහොම වේගවත් වෙන මේ අකුසලයෙන් පාලනය කරගෙන ජීවිතේ අරගෙන යන්න අපි පුරුදුනේ නැත්තම් අනිවාර්යයෙන්ම අපිට පහසු වෙන්නේ නැහැ පින්වත්නි. ඒක නිසා අපි මොකද කරන්න ඕනේ මේ රතය එලවනකොට ඇති වෙන තත්ත්වය මොකක්ද? රතේ වේගය වැඩි වෙනකොට එලවෙන කෙනාට පින්වත්නි අදහසක් එන්න ඕනේ මේකේ වේගය පාලනය කරන්න ඕනේ කියලා. එහෙම මානසිකාරයක් එන්න ඕනේ. එහෙම මානසිකාරයක් ආවොත් තමයි යා ඒක පාලනය කරගන්නේ. පළවෙනි එක ඒක දැනගන්න ඕනේ. පාලනය කරන්න කුමන ආකාරයකින්ද වේගය පාලනය කරන්න ඕන දේ පිළිබඳව දැනගන්න ඕනේ. වේගය පාලනය වෙන්නේ මොනවා කරොත්ද කියලා දැනගන්න ඕනේ. දැනගන්න ඕනේ විතරක් නෙවෙයි ඒ ෂණයේම එම සිහිය එන්න ඕනේ. දැනගත්තට විතරක් ඔක්කොම වෙන්නේ නැහැ ජීවිතේ. දැන් බලන්න මරණය. මරණය කියලා කිව්වහම අපි ඔක්කොම දන්නවා මැරෙනවා කියලා. නමුත් අපේ පින්වත්නි මේ මරණය කියන එක අපිට මතක් වෙන්නේ නැහැ. ලොකු වේගයන් ආපු වෙලාවට අහන්න බලන්න ඒ සිහිය තිබුණා නම් හුඟක් වෙලාවට ඒ වෙලාවේ ඒ සිහිය තිබුණා නම් සමහර ලොකු ලොකු දේවල් මහා විනාශකාරී දේවල් කරන්නේ නැහැ. එහෙනම් අපි දැන් බලන්න ඕනේ තරහක් ආපුවම දැන් අපි කතා කරපු බොහෝ කාරණා තියෙනවා පහුගිය දිනවල. අන්නේ කතා කරපු කාරණා මගේ මතකයට එනවද? ඒ කතා කරපු දේවල් මගේ මතකයට එනවද කියලා මම මොකද කරන්න ඕනේ? විමස විමසා විමස විමසා විමස විමසා බලන්න ඕනේ. හරිද? බොහොම විමසිලිමත් බලන්න ඕනේ මේවා මගේ මතකයට එනවාද කියලා. එහෙම ඒ මතකයට එනවා නම් අනිවාර්යයෙන්ම අපේ ජීවිතේ අපිට සකස් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් එහෙම මතකයට එන විදිහට හැදුවොත් තමයි ඒ සකස් කර ගැනීම කරගන්න පුළුවන් වෙන්නේත්. මතකයට ඇවිල්ලා ඊළඟට ඒ සිද්ධ වෙන සිද්ධිය සිද්ධ වෙන විදිහට හදන්න ඕනේ. පළවෙනි එක දැනගන්න ඕනේ. දෙවෙනි එක සිහිය උපදින්න ඕනේ. දැන් අපි මෙහෙම ඕක කතා කරමු. ඕනම වෙලාවක දන්නේ නැත්තම් අපි අපේ ජීවිතේ වැරද්දක් කියලා ගන්නකො කාට හරි පරුස වචනෙන් බයින එක. කාට හරි පරුස වචනෙන් බයින එක වැරද්දක් කියලා දන්නේ නැත්තම් දැන් ඔය සමහර රටවල සමහර මිනිසුන් ඉන්නවා සමහර සත්ව කොට්ටාස මරුවට පාපයක් නැහැ කියලා තමයි එයාලා හිතාගෙන ඉන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලට යම් යම් ඉගැන්වීම් තියෙනවා. ඒ සත්තු නිකන් අපි නිකන් කේක් එකක් කපනකොට අපිට කිසිම අදහසක් නැහැ නේ. ඒක වැරද්දක් කියලා එහෙම අදහසක් අපිට එන්නේ නැහැ නේ. ඒක ගැන එහෙම එන්නේ නැත්තේ ඒක වැරද්දක් නෙවෙයි කියන්න අපි දන්නවා. ඒ වගේ තමයි අර සමහර සත්තු ඉන්නේ මිනිසුන්ට මරාගෙන කන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකේ පාපයක් වෙන්නේ නැහැ. ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටියක් කියලා. හරි. එතකොට මේ මිත්‍යා දෘෂ්ටික මිනිසුන්ට කවදාහක්වත් ඒ කට්ටිය දන්නේ නැති හින්දා මේ සත්ත්ව ඝාතනය නවත්තන්න අදහස් එන්නේ නැහැ. එහෙනම් පළවෙනියෙන්ම අපිට දැනුම තියෙන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි ගමු දැන් ඒ රටවලනේ දැන් අපි දන්න අපි. හරිද? අපේ නිවසට එනවා පත්තෑයෙක් වගේ ටිකක් විස සහිත සතෙක්. මේ සතා එනකොට ඔන්න සත්ත්ව ඝාතනය හොඳ නැහැ කියලා අදහසක් එනවා. එන එක දන්නවා. හරිද? ඒ දන්න කෙනෙක් ඒ දන්න කෙනාට එක පාරට මොකද වෙන්නේ ගොඩාක් තරහ ඇවිල්ලා මේ සතා මරලා දානවා. ඒ කියන්නේ සිහිය නැති වෙන අවස්ථා තියෙනවා. එතකොට දැනුම නැත්තම් කොහොමත් මරලා දානවා. සිහිය නැති වුණොත් දැනුම තිබුණත් සිහිය නැති වුණොත් ඒත් මරලා දානවා. හරිද? ඊළඟට බලන්න දැනුමක් තියෙනවා සිහියක් තියෙනවා වෙලාවකට. සත්වයා මරන්න හොඳ නෑ කියන සිහියක් තියෙනවා. ඒ වගේම ඒ දැනුමක් තියෙනවා. මේ දෙකම තියෙන කෙනෙකුත් වෙලාවකට තරහා වගේ දෙයක් ආවත් මේ සත්‍යනං ඝාතනය කරන්න හොඳ නෑ කියලා තිබුණත් එයාට ඒක පාලනය කරගන්න බැරි වෙනවා. දැන් හොරකම් කරනවා වගේ ඒවා කරන්නේ හුඟක් වෙලාවට එහෙමයි. හොරකම කියන එක හොරෙන්නේ කරන්නේ. ඒ කියන්නේ හොඳ නෑ කියලා දන්නවා. එතකොට සිහිය තියෙනවා මේ කරන්නේ හොරකමක් කියලා, මේක හොඳ නෑ දෙයක් කියලා දන්නවා. පාලනය කරගන්න බැරි වෙනවා. කාමයේ වර්ධව හැසිරීමත් එහෙමයි. ඒ හුඟක් වෙලාවට එතන වීරය නැති වෙනවා. මේ සිහිය නුවණ වීරය කියන කාරණා තුන අපිට
ඔය කතා කරපු මේ දින හතරක් තිස්සේ කතා කරපු සියලු කාරණා මේ විදිහට පාලනය කරන්න රතයේ වේගය පාලනය කරන්න සිහිය නුවණ වීරිය කියන කාරණා තුන අපේ හිතේ ප්‍රබලව තියෙන්න ඕන. එහෙම ප්‍රබලව තිබ්බොත් තමයි අර එන වේගය නොයේකුත් වැරදි කරන්න ඇතුළාන්තයෙන් ප්‍රබල වේගයක් එනවා. අන්න ඒ වේගය පාලනය කරගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය සිහිය කියන කාරණාව නුවණ කියන කාරණාව වීරය කියන කාරණාව ආතාපි සම්පජානෝ සතිමා. එතකොට නුවණ තියෙන්න ඕනේ සිහිය තියෙන්න ඕනේ වීරය තියෙන්න ඕනේ. මේකෙන් එකක් හරි නැති වුණොත් මේ වැරද්ද සිද්ධ වෙනවා. එතකොට ලොකු පෞරුෂයකින් යුක්ත කෙනෙක් වැරදි කරන්නේ නැහැ පින්වත් මේ ලෝකේ වැරදි කරන්නේ නැහැ. එයා අතින් වැරදි කරන්නේ නැහැ. අන්න ඒ කෙරෙන්නේ නැති தத்துவයකට වැරදි කෙරෙන්නේ නැති தத்துவයකට අපිව පත් වුනොත් අපි මේ ලෝකේ වටිනා පුද්ගලයෙක් බවට පත් වෙනවා. අපි පසුගිය සතියේම කතා කරා ගරු භාවනීය පුද්ගලයෙක් බවට පත් වෙලා ජීවත් වෙන්නේ කොහොමද කියලා. ගරු භාවනීය පුද්ගලයෙක් බවට පත් වෙලා ජීවත් වෙන්න මොනවාද කරන්න ඕනේ කියලා අපි පසුගිය සතියේම සාකච්ඡා කරා. ඉතින් දැන් අපි බලන්න ඕනේ පින්වත්නි ඒ වගේ වෙන්න මේ වගේ ලස්සන වැරදි කරන්නේ නැති කෙනෙක් බවට පත්විය යුතුව තියෙනවා. දැන් අපි බලමු අපි මේ අවස්ථාව කොයි විදිහට උදාහරණ කරගන්නේ කියලා. මොකද අපේ පැත්තෙන් අපි අපේ මානසිකාරය සකස් කරන්න ඕන. දැන් දැනුම තියෙනවා. මොනවද දැනුම? අපි කතා කරා ආඝාත පටිවිණේ සූත්‍රය ගැන, විශේෂයෙන්ම මෛත්‍රිය ගැන කතා කරා, අනාත්ම ලක්ෂණය ගැන කතා කරා. හරිද? එතකොට මේ වගේ දේවල් ගැන, කර්මය ගැන කතා කරා. මේ හතර විශාල පරාසයක්. නමුත් දැන් මූලික දැනුම තියෙනවා. දැන් මේ දැනුම භාවිතා කරලා අපි කොහොමද මේ රතය නවත්වන වැඩේ වේගවත් වෙනකොට හිත ඒ වේගය පාලනය කරන්න මොකද්ද කරන්න කියන එක තමයි දැන් මේ වෙලාවේ සාකච්ඡා කරන්න ඕනේ. මොනවද? කර්මය, ආඝාත පටිවිණ්‍ය සූත්‍රයට අනුව තියෙන කරුණු, අනාත්ම ලක්ෂණය සහ මෛත්‍රිය කියන හතර. හරිද? එතකොට ඒ අනුව යමින් කොයි විදිහටද අපි අපේ මේ කටයුත්ත සම්පාදනය කරගන්නේ, අපේ මේ ජීවිතයට මේ කරුණු ඒකරාශී කරගන්නේ කොහොමද කියලා දැන් අපි විමසලා බලමු. ඒ කියන්නේ හරියටම අදාළ වෙලාවේදී, හරියටම අදාළ වෙලාවේදී අදාළ හැඟීම ඇවිල්ලා මේ වේගය නවත්තන්න ඕන. හරියට දක්ෂ රියදුරෙක් තමන්ගේ වාහනය වේගය වැඩි වෙනකොට පාලනය කරගෙන, ඒ වේගය පාලනය කරගෙන අනතුරක් වෙන්න දෙන්නේ නැතුව රථය පදවගෙන යනවා වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට අපි කොහොමද මේ කාරණාව සිද්ධ කරන්නේ කියලා විමසා බලන්නට ඕනේ. මේ මානසිකාරය හදාගන්න වැඩට අපි කියනවා පුරුද්දක් ඇති කරගන්නවා කියලා. අපේ මනසට අදාළ වෙලාවේදී යම් පණිවිඩයක් එන්න නම් පින්නත්දී ඒක පුහුණු කරන්න ඕනේ. දැන් බලන්න පිහිනීම පුහුණු කරන්නත් එහෙමයි. කවුරු හරි කෙනෙක් තමන්ගේ දරුවා ගැන ගඟට නැත්තම් වතුරට දාන්න නැතුව දතුරට දාන්න බය වෙලා ඉන්නකෝ මං ගොඩ ඉඳන් පීනන්න පුරුදු කරනවා කියලා බංකුවක් වගේ එකක් තියලා ඒකෙන් ඒකේ මත ළමයා නිදි කරෝල වගේ තියලා අත් දෙක ගහන්නේ මෙහෙමයි, කකුල් දෙක ගහන්නේ මෙහෙමයි කියලා පුරුදු කරාට කවදාහක්වත් පීනන්න පුරුදු වෙන්නේ නැහැ. ඒ වගේ තමයි හැමදේම කරන්ඩ කරලමයි පුරුදු වෙන්න ඕනේ. හැමදේම කරන්ඩ කරලමයි පුරුදු වෙන්න ඕනේ. එනං දැනුම ඇති කරගත්ත කෙනා ඊට පස්සේ ඒ අදාළ වෙලාවල් වලදී සිහිය එන විදිහට පුහුණු කරන්න ඕනේ. ඒ වගේම වීරියෙන් යුක්තව ඒ කාරණාවෙන් තමන්ව පාලනය කරන්න ටික 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 පුරුදු කරන්න ඕනේ. හරිද? ඒක මොකද කරන්න ඕනේ? මතක තියාගෙන යම් කිසි කෙනෙක්ගේ උදව්ව ඇතුව කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් ඊටාම දැඩි හිතක් ඇති කරගෙන දවස ගානේ පුරුදු පුහුණු කරන්න ඕන. ඒ තැන්වලදී විශේෂයෙන්ම මට අතීතයේදී හොඳටම අපි හිතමු ගැටිච්ච අවස්ථා තියෙනවා. ඒ අවස්ථා අරගෙන ඒ තැන්වලට කර්මය දැනටත් ඒ තැන් එනවා අපේ පින්නත් නෙමේ. මේක හොඳට තේරුම් ගන්න. දැනටත් ඒ වගේ තැන් මතක් කරනකොටත් වේගයක් ඇති වෙනවා.
හරිද දැනටත් ඒ වගේ තැන් මතක් කරනකොටත් වේගයක් ඇති වෙනවා අපි හිතමු ඊට අදාළ පුද්ගලයෝ පේන්නවත් නැහැ නමුත් මතක් කරනකොටත් වේගවත් වෙනවා හිත අන්න එහෙම ස්වභාවයක් තියෙනවා නම් එවැනි ස්වභාවයන් තුලදී මොකක්ද මම කළ යුතුව තියෙන්නේ කියලා විමසලා බලන්න ඕනේ මොකක්ද කළ යුතුව තියෙන්නේ අතීතයේ ඒ සිද්ධිය දිහා අරගෙන හොඳට බලන්න මගේ කර්මය මෙතෙන්ට යොදලා බලන්න අපි කතා වෙච්ච විදිහට කර්මය යොදවලා බලන්න මට මේ වගේ දෙයක් වෙන්න හේතුව මට මේ වගේ පුද්ගලයෝ එකතු වෙන්න හේතුව මේ වගේ සිද්ධියකට මුහුණ දෙන්න හේතුව මම නොකරපු වැරද්දකට මේ වගේ බැනුම් අහන්න වෙන්න හේතුව ඒ වගේ මොන හරි කාරණාවක් තියෙනවා අන්න ඒලා අපි මොකද කරන්නේ මේකට කර්මය යොදවලා බලනවා එතකොට මගේ හිත මගෙම වැරදිනේ කියලා අර ගැටෙන පුද්ගලයොත් එක්ක ගැටෙන ස්වභාවය අඩු වෙනවා මගෙම වැරදි මට මේ වගේ අය හම්බෙලා තියෙන මේ වගේ ස්වාමියෙක් මේ වගේ ස්වාමි දියණියක් මේ වගේ දරුවෙක් මේ වගේ අය යාළුවෝ මේ වගේ නපුරු මිනිස්සු එක දිගට හම්බෙන්න හේතුව මමම කරගත්ත කර්ම වේගය කියලා මට දැනෙන්න ඕනේ හරිද එතකොට එහෙම ඒක අර අතීතයේ මං ගැටිච්ච දේවල් එක මනසින් පුහුණු කරන්න ඕනේ ඊළඟට අර අනාත්ම වශයෙන් පුහුණු කරන්න ඕනේ සමහර වෙලාවට අපි යම් විදිහකින් කරදරකාරී තත්ත්වයක් ආවා නම් ඒ ආපු තත්ත්වය ගැන අනාත්ම වශයෙන් මේ අය මේක කරා නෙවෙයි මේ අය නෙවෙයි මේක කරේ මේක සිද්ධ වෙච්ච දෙයක් කියලා ගැටෙන්නේ නැති වෙන විදිහට මේක මෙනෙහි කරලා අන්න අපේ හිත සකස් කරන්න ඕන හරි ඊළඟට මෛත්‍රිය උපදවා ගන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම සිද්ධ කරලා අපි කෙටියෙන් මතක් කරා ඒක දීර්ඝ වශයෙන් කරුණු හොයාගෙන ඒක ජීවිතයට එකතු කරගන්න ඊළඟට ආඝාත පටිවිණේ සූත්‍රය තියෙන ආකාරයට එයා කෙරෙහි ප්‍රසාදයක් උපදවා ගන්නට අවශ්‍ය කරන වැඩේ කර කර අතීතේමම ගැටිච්ච මට වැරදි කරපු අය මට ගොඩාක් හිරිහැර කරපු අය මං හරියට මගේ හිත වේගවත් වෙන අවස්ථා තියෙන අතීතේ මතක් වෙද්දී ඒවා ටික 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 සංසිඳවන්න පුහුණු කරන්න ඕනේ හරිද මේක හදිසි වෙන එකක් නෙවෙයි හින්දා පහසුයි මං අහනවා මෙහෙම ඒවා පුහුණු කරන්න පුහුණු කරන්න පුහුණු කරන්න හිතට ගැටීම් එනකොටම අර විදිහට මතක් කරනවා අර විදිහට මතක් කර කර මතක් කර කර ඒ ගැටීම අවම කරගන්නවා ආය සරයක් හිත ගැටෙනකොට ආය අර විදිහට මතක් කරනවා ඒකල ඒක අවම කරගන්නවා ඒක අඩු කරනවා හිතේ වේගය අඩු කරනවා හරියට අර රතයේ වේගය අඩු කරනවා වගේ එහෙම අඩු කරනවා එහෙම කරනකොට මොකද වෙන්නේ ඒ වගේ එකක් මතකයට එනකොට අර සිහිය එන්න පටන් ගන්නවා හරි දන්න නුවණ පිළිබඳව සිහිය එන්න පටන් ගන්නවා හරිද ඒත් එක්කම අර වේගය එනවනම් වීරය එතෙන්ට ඊය දෙන්න පටන් ගන්නවා ඒවා අපි කරලම පුරුදු කරන්න ඕන යම් කිසි විදිහකින් කරලම පුරුදු කරන්න ඕනේ මේක කර 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 අතීතයේ දේවල් අරගෙන ඒකට වෙලාව අරගෙන අපි කතා කරපු කාරණා හතරම හතරෙන් එකක් හෝ ප්‍රබල කරගන්න ඒ හතර භාවිතා වෙන විදිහට ඔන්න අපි අපේ හිත සකස් කරගන්නවා හරිද දැන් වෙන්නේ මොකක්ද සැබවින්ම ඒ වගේ දෙයක් සිද්ධ වෙද්දී මගේ මතකයට මේක එනවා ඒත් ඊට ප්‍රබලව මේ වේගය වැඩි වෙලා ආවොත් අර වීරය එතෙන්ට යොදලා අර යටිතල්ල උඩුතල්ලට හපාගෙන මේක නවත්ත ගන්නවා කියලා අර මෙනෙහි කිරීම තවදුරටත් වීරයෙන් කරනවා සිහිය ආවත් නවතින්න නැත්නම් තවදුරටත් වීරයෙන් කරනවා පළවෙනි දවසේ දෙවෙනි දවසේ මේක කරන්න බොහොම අමාරුයි තමන්ගේ ප්‍රබල වෛරී පුද්ගලින්ට මේවා කරන්න යන්නේ නැහැ ඉස්සෙල්ලාම අපි මෛත්‍රිය ගැන කියනකොට මතක් කරාමම ඉස්සෙල්ලාම කරන්න නෑ නමුත් මෛත්‍රිය ප්‍රබල කරගත්තට පස්සේ ඒ අයව එක්ක අපිට ඒ තරහ අඩු වෙන විදිහට මෛත්‍රිය යුක්තව හිතන්න පුළුවන්. ඒතර අනාත්මය ගැන හිතුවොත් ආඝාත පටිවිණේ සූත්‍රයේ තියෙන ආකාරය ගැන හිතුවොත් කර්මය ගැන හිතුවොත් පහසුවෙන්ම මේක සංසිඳවා ගන්න පුළුවන්. එතකොට හිතට දරා ගන්න බැරි තරම් වේගයක් එද්දිම මේවා මෙනෙහි කරනවා අමාරුවෙන් හරි මෙනෙහි කරනවා ඉස්සෙල්ලාම. හරි හිත බෑ කියද්දිම මෙනෙහි කරනවා. ඒ කියන්නේ වේගෙන් යන රතය අර කෑ ගහගෙන වේගය අඩු වෙනවානේ තිරංග තද කරද්දි. ඒ වගේ හිත කෑ ගහගෙන හිත පිළිගන්න කැමති නෑ මේවා. නමුත් හැබැයි අපි අතහරින්නේ නෑ. යන්තම් හරි කොහොම හරි කරලා ටික ටික හරි කරනවා. මුලදී බොහොම අමාරුයි. ඊට පස්සේ ටික ටික පහසු වෙලා අන්තිමට පුළුවන්
තත්යකට හිතපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් අපේ පැත්තෙන් අපි අත්දක ගන්න ඕනේ. අපේ පැත්තෙන් අපේ ජීවිතයට මේ වගේ දේවල් හොඳින් එකතු කරගන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ප්‍රායෝගිකව සිද්ධ වෙන වෙලාවක් එද්දී කරන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න ඔය විදිහට අපි පුහුණු කරා කියලා හිතන්නකෝ. මේ විදිහට හොඳට පුහුණු කරන්නේ ඇයි හානිය කියන එක වෙන්න පුළුවන් එක පොඩි වෙලාවක. අපි කියන ශනික කෝපය කියලා. ශනික කෝපය කියලා කියන එක කොයි වෙලාවකවත් සාධාරණීකරණය කරගන්න සූදානම් වෙන්න එපා. හරිද? ශනික කෝපය කියන එක සාධාරණීකරණය කරගන්න සූදානම් වෙන්න එපා කියලා කියන්නේ ඒක අපේ පින්වත්නි හානිය නැති වෙන එකක් නෙවෙයි. ක්ෂණිකව ලොකු කෝපයක් ආපු වෙලාවක අපිට අපේ පින්වත්නි අනිවාර්යයෙන්ම ලොකු ගැටලුවකට මුහුණ පාන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. ඒ ගැටලුව තමයි අපේ ගෙවන ජීවිතය විනාශ වෙන සමහර විට කෙනෙක්ව මරලා දාන එකක්. සතෙක් හරි පින්වත්නි මරලා දැම්මොත් අපිට දැන් පුද්ගලයෙක් මරලා දැම්මොත් මේ ජීවිතයේදීම අපිට හිරදඬුවම් විඳින්න සිද්ධ වෙනවා. සතෙක් මරලා දැම්මොත් එහෙම අපි මේ ජීවිතේ අපිට මොකුත් ප්‍රශ්නයක් නැති වුණාට සසර ජීවිතයේ සමහර මේ ජීවිතෙත් විපාක ලැබෙනවා. සසර ජීවිතේ බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ක්ෂණික කෝපය කියන එකේ එහෙම ක්‍රියාත්මක වෙන්න දෙන්න හොඳ එකක් නෙවෙයි. අර වගේ අතීතය ගැන හොඳට අනාත්ම වශයෙන් මෙනෙහි කරලා කර්ම වශයෙන් මෙනෙහි කරලා ඒ වගේ මෙනෙහි කරලා තිබුණොත් අතීතේ මට සිද්ධ වෙච්ච සිද්ධී අපි අහෝසි කරගෙන තිබුණොත් හරිද? අන්න බලන්න අපි දන්නේම නැතුව අපේ පින්වත්නි එක ක්ෂණයක අර වැරදි විදිහේ කෙනෙක්ව ගැටෙන කෙනෙක්ව අපේ ජීවිතයට හදිස්සියම මුණ ගැහිලා ඉතාම නපුරු වචන කියන්න ගත්තොත් ඉතාම නපුරු ක්‍රියාවන් කරන්න පටන් ගත්තොත් හරිද? ඒවා වළක්වාලන්නට අවශ්‍ය කරන කටයුත්ත කරනවා මිසක්කා එතන කොයි වෙලාවකවත් වැරදි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මම වීරිය පුරුදු කරලා තියෙනවා ඒ වගේ වෙලාවකට සිහිය පුරුදු කරලා තියෙනවා. එතකොට නුවණ යෙදෙනවා ඒ වෙලාවට. යොදනවා නෙවෙයි නුවණ යෙදෙනවා. අන්න ඒවා යෙදෙනකොට අපේ පින්වත්නි අනිවාර්යයෙන්ම අපිට හැකියාවක් තියෙනවා මේ ජීවිතේ අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්න. එතකොට අවශ්‍ය කරන විදිහට මේ ගෙවන ජීවිතය ඉතාම නිවැරදිව තමන්ට ගෙවන්න ඕන කරන මානසිකාරය හැදෙනවා කියන්නේ ඒකයි. රියදුරෙකුට රියපදවන්න ඕන කරන මානසිකාරය හැදෙන්න ඕන. හරිද? රියදුරෙකුට රියපදවන්න අවශ්‍ය කරන අර වේගය නවත්තන්න හරියටම වේගවත් වෙලා තියෙන වෙලාවක අනවශ්‍යද අපි පල්ලමක වගේ යද්දි මේක වේගවත් වෙනවා මේ රථය. ඉතින් ඒක ඒත් එක්ක වංගුවක් වගේ ගන්න තියෙනවනේ. නැත්නම් ඉස්සරහින් කෙනෙක් ඉන්නවා නම් දරුණු අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේ වේගවත් වෙලා තියෙන වෙලාවේ මෙයා දැනගන්න ඕන හරියටම රථේ පාලනය කරගන්න. අන්න ඒ වගේ එක පාරටම බාහිර ලෝකයෙන් වේගවත් වෙනකොට මේ හිත බාහිර ලෝකයෙන් එන අකටයුතු හින්දා එයාව පාලනය කරගෙන දමනය කරගෙන ඒකට මුණ දෙන්න පුළුවන් වෙන්න ඕන. මොකද මෙතන තියෙන ඊළඟ ගැටලුවත් අපි කතා කරන්නට ඕනේ. හැම වෙලෙම අපි දන්නවා පින්වත්නි අකුසලයත් එක්ක එන බලවේග හතරක් තියෙනවා කියලා මම හැමදාම කියනවා. ඒ බලවේග හතර තමයි එකක් ඇත්ත වසං කරන ස්වභාවය, මෝහය ඇති කරනවා. අනිත් එක තමයි අපේ ජීවිතවලටම එකතු වෙන හිරියොත්ප්ප නැති වෙනවා. ඒ කියන්නේ ලැජ්ජා බය නැති වෙනවා. පව් කරන්න තියෙන ලැජ්ජා බය නැති වෙනවා. දන්නවනේ තරහ ගියාම මේ ළමයි ඉන්න තැන්වල පවා අසභ්‍ය වචන කියනවා. සමහර දෙමාපියෝ ඉතාලම මූණ දිහා බලන්න බැරි වචන කියවෙනවා ඒ කට්ටියට. ඒ කියන්නේ ඒ ලැජ්ජාව සහ ඒවාට තියෙන බය නැතිවීම. ලැජ්ජා බය නැති වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? හිතන සංසුන් වෙනවා. එතකොට මේ නොසංසුන් භාවය, ලැජ්ජා බය නැතිවීම මේ ඔක්කොමත් එක්ක ඒ හිතේ තියෙන අර සංවර බව නැති වෙලා යනවා. එතකොට සිහියෙන් යුක්තව අපිට පුළුවන්කමක් නැහැ මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. බ්‍රහ්මජාල සූත්‍රයේ නිධාන කතාවේදී මේ කාරණාව බුදුරජාණන් වහන්සේ අපූර්වට දේශනා කරලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාට ඉදිරියේ ඉන්න තමන්ට බණින කෙනෙක් ඉන්නවා. ඒ බණින කෙනා ගැන කිපුනොත් යම් හේකින් යම් කිසි විදියකින් ඒ බණින කෙනා ගැන කිපුනොත්
ඒ කිපෙන කෙනා කරන ක්‍රියාවන් නිසා දෙවන්න ඒ කියන්නේ අරයා කිපිලා බයිනවා මෙයා මේ පැත්තෙන් කිපෙනවා එතකොට අපි කිපුණොත් එහෙම අපිට බයින කෙනාට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බණින නියම කාරණාව හොයාගන්න බැරි වෙනවා කියලා එහෙනම් කිපෙන්න එපා කියලා ඇත්තටම ඇයි එහෙම බණින්නේ කියලා හොයාගන්න බැරි වෙනවා කියලා ඒක ඇත්ත හොඳට බලන්න අපිට විනිවිද දැක්කම අපේ ජීවිතය අපිට තේරෙනවා හරිද ජීවිතේ විනිවිද දැක්කම හොඳට තේරෙනවා පින්වත්නි कोई विधिट मे घटलुकारी तत् उदावेन्न किला मे बलांड मे उन्न कवरा मट बैन ये बैन कोट मगे हित मकदेन्े कोपय एनो युकोट मट अरे बनी ऐकिल होयागंट बरवे हेतु मम तनि पेत्र बैन देना देवनु बनी मम बेन्न एक या मट मूलिक कारण आवट बैन එතකොට මම බයින අනිත් පැත්තට. දැන් ඒ බැන්න වචනේට තමයි ඊළඟකෙනා බයින්නේ. එයා ආයසරයක් බයින්නේ. එතකොට දැන් යන්නේ වෙන පැත්තකට ප්‍රශ්නේ යන්නේ එහෙම කිව්වම තේරෙනවා. මුලින් බැන්නේ එක කාරණාවකට එතන ඉඳන් යන්නේ මේ පැත්තෙන් බැන්න එකට. එතකොට කලින්ම බැන්නේ මොකටද කියලා හොයාගන්න බැරි වෙනවා. අපේ සිහිය නැති වෙනවා. ඉතින් ඒක හින්දා අපිට මේ ප්‍රශ්න විසඳගන්න බැරි වෙනවා. හුඟක් අය අපි දකිනවා රණ්ඩුවක් පටන් ගන්නවා. ගෙදර ඉන්න දෙන්නේ කවා වෙලාවකට මුණවාහරි ගැටලුවක් ඇති කරගන්නවා දෙන්න දෙමාළු අතරේ ඇති කරගෙන මොකද කරන්නේ ඒ රණ්ඩු වෙන්න හේතු වෙච්ච කාරණාව පැත්තකින් තියලා මෙන්න වෙනම දෙයකට රණ්ඩු වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒ රණ්ඩු වෙන්න පටන් ගත්ත කාරණාව පැත්තක තියලා මෙන්න වෙනම දෙයකට රණ්ඩු වෙන්න පටන් ගන්නවා ඉතින් ඔන්න ඔය විදිහට අපි අපේ ජීවිතය ගැන ඉතාම හොඳින් විමසා බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් හොඳින් තේරුම් ගන්න පුළුවන් මේ ජීවන ජීවිතයේ தত্ত্বය හරිද ඉතින් ඒක නිසා අපේ පැත්තෙන් අපි කරන්න ඕන දේ මේ මානසිකාරය හදාගන්න එක කොච්චර හැදිලා තියෙනවද දැනට කොච්චර හිතට එන වේගයන් ගැටීම් වලදී එන වේගයන් පාලනය කරන්න මට පුළුවන්ද කියලා සත්‍යවාදීව විමසා බලන්න අන්න ඒ සත්‍යවාදීව විමසා බැලීම ඉතා වැදගත් වෙනවා එක වෙලාවක පාලනය කරන්න බැරි වුණාම අපි හුඟක් වෙලාවට පින්නවත්නි හිතනවා මං ඊළඟ වතාවෙදී නම් මේ වගේ එකක් වුණාම පාලනය කරගන්නවා කියලා. පාලනය කරගන්නවා නෙවෙයි පාලනය කෙරෙන්න ඕන මානසිකාරය හදන්න ඕනේ කියන එක හුඟක් අයට මතක් වෙන්නේ නැහැ. පාලනය කෙරෙන්න ඕනේ මානසිකාරය හදන්න ඕනේ කියන එක කවදාකවත් වාහනයක් එලවලා නැති කෙනෙකුට වාහනයක් පදින්න දෙන්නේ නැහැ. ඇයි ඒ? අපි කියනවා යා වාහනේ පදින්න පුරුදු කරන්න ඕනේ කියලා. ඒ පුරුදු කරන්න ඕනේ කියන වචනේ තේරුම වාහනේ නවත්ත ගන්න වාහනේ වේගය වැඩි කරන්න වාහනේ එක එක පැතිවලට හරවන්න ඕන වෙනකොට හරවන්න කරන්න ඕන දේ පිළිබඳව මානසිකාරය හදන්න ඕනේ. ඒ මානසිකාරය හැදුනොත් එයා වාහනේ කිසිම ගැටලුවක් නැතුව පදවාගෙන යනවා. අන්න ඒ වගේ මේක අපි තේරුම් ගන්න ඕනේ මේ මානසිකාරය හදන්න. එහෙනම් හිත ගැටීම් වලින් වේගවත් වෙනකොට ඒක පාලනය කෙරෙන මානසිකාරය. පාලනය කරනවා කියන තැන ඉන්න එපා. මම මේව පාලනය කරනවා කියන තැන නෑ පාලනය කෙරෙන විදිහට මගේ මානසිකාරය හදන්න ඕනේ පාලනය කෙරෙන විදිහට මගේ මානසිකාරය හදන්න ඕනේ දැන් බලන්න ඕනේ කරලා කොච්චරක් මට පාලනය කෙරෙනවද එතකොට ඒකට ඕනම කරන්නේ අතීතයේ තමන්ගේ පැත්තෙන් වෙච්ච ඒ වගේ වේගවත් දේවල් අරගෙන එහෙම වේගේ වැඩි වෙච්ච වෙලාවල් අරගෙන ඒවා දැන් මතක් කර කර සංසිඳවන්න හරිද එහෙම කර කර මූලිකව පුහුණු කරන්න ඊට පස්සේ සැබෑ ජීවිතේ මුණ දෙන්න වේවි සැබෑ ජීවිතේ මුණ දෙන්න වෙන ඒවා එනකොට සමහර වෙලාවට අසාර්ථක වෙයි අසාර්ථකුණාම දැනගන්න මගේ පුහුණුව මදි කියලා හරිද පොඩි තැනකවත් අසාර්ථක වෙන්න බෑ එහෙම වුණොත් අර ක්ෂණික කෝපයවත් ඒ නිදහසට කාරණා මොකක්වත් කියන්න බෑ එහෙම වුණොත් අපි විශාල ගැටලුකාරී තත්ත්වයකට මුණ පාන්න සිද්ධ වෙනවාමයි ගැටලුකාරී තත්ත්වයකට මුණ පාන්න සිද්ධ වෙනවාමයි ඉතින් ඔන්න ඔය විදිහට අපි මොකද කරන්න ඕනේ අපි මේ ගෙවන ජීවිතය අපේ පැත්තෙන් විමසා ගන්න ඕනේ කොතනද අපි කොහොමද අපි මේක නොවන විදිහටම හදන්නේ කියලා ඉතින් මේකත් එක්ක හැපි 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 හදන්න ඕන අපි හිතමුකෝ ටික දවසක් ගිහිල්ලා දැන් Tamanට ගොඩාක් නරක වැඩ කරපු හිරිහැර කරපු අනිත් පැත්තට
කරදරකාරී දේවල් කරපු නිඳා කරපු අපහාස කරපු අභියෝග කරපු ඉතාලම කැත විදිහට අභියෝග කරන මිනිස්සු මහා නරක මිනිස්සු නෝනේ හොඳ කරලා ඒ හොඳ කළ හොඳ පස්සෙන් එළවපු අන්න එහෙම කෙනෙකුට තමන්ගේ හිතේ සමාව හිතේ අර තියෙන ගැටෙන ගතිය වේගවත් ගතිය නිකන් අඩු වෙලා වගේ ඇවිල්ලා වගේ දැනෙන්න පටන් ගන්නවා හරිද එහෙම අඩු වෙලා දැනෙන්න පටන් ගන්නකොට මොකද කරන්න ඕනේ හරිද අපි මොකද කරන්න ඕනේ අපේ පැත්තෙන් සමහර වෙලාවට ලොකු සතුටක් උපදින්නටයි ඕන හැබැයි එහෙම නෙවෙයි හුඟක් වෙලාවට සමහර අය හුඟක් වෙලාවට මොකද කරන්නේ ලැජ්ජාවක් වගේ උපදවා ගන්නවා එහෙම ඕනේ නැහැ මට නරක වැඩ කරපු මිනිසුන්ට මං හොඳ කරන්න ඕනේ නැහැ මං පරිත්‍යාගශීලී දේවල් කරන්න ඕනේ නැහැ මගේ ජීවිතය තුල මේ මොකද මේ ලෝකයේ තියෙන සම්මතයක් තියෙනවනේ එහෙම මේ වැරදි කරපු මිනිසුන්ට අනිත් පැත්තට ක්‍රියාත්මක වෙන්න ඕනේ නැත්තම් නිකන් නිවටයක් වෙනවා එහෙම නැත්තම් ඒක සුදුසු නෑ කිය කිය එක එක දේවල් හතරලා දාලා තියෙනවා නමුත් යම් කිසි වෙලාවක පින්වත්නි තමන්ට කරදර කරපු කෙනෙක් හිරිහැර කරපු කෙනෙක් ඒ කෙනෙක් කෙරෙහි යම් කිසි කෙනෙක් හොඳ මෛත්‍රියක් උපදවා ගන්නවා නම් හරිද ඉතාලම හොඳින් මෛත්‍රිය උපදවා ගන්නවා නම් අන්න ඒ තැනත්තා ඒ කියන්නේ ඒක සංසිඳවලා ඒ කෙනාට උදව් කරන්න පුළුවන් තත්ත්වයක කෙනෙකුට පත් වෙන්න පුළුවන්කම තියෙනවා නම් දන්නවද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යුද්ධයක් දිනුවා හා සමානයි කියලා. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕන අපේ හිත මෙල්ල කරගන්න අපේ ශක්තිය ඒක. ඇයි මේ ද්වේෂය කියලා කියන්නේ අපේ ඊළඟ භවය පවා නැති වෙන්න හේතු වෙන ඊටාම ප්‍රබල කාරණාවක්. දේශය කියලා කියන්නේ ඊළඟ භවය පවා විනාශ වෙන්න හේතු වෙන නැති වෙන්න හේතු වෙන ලොකු කරදරකාරී තත්ත්වයන් නැති වෙන්න හේතු වෙන තත්ත්වයක්. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට පුළුවන් මා විනාශ කරලා දාන්නයි කියන්නේ. හරිද? මා මිනිමරුවෙක් කරන්න පුළුවන්. සැබවින්ම මේ පින්වන්ත අය හිතලා බැලුවොත් සමහර වෙලාවට තෙරේවි. හරි? මගේ අතින් කෙනෙක් මැරුණේ නැති එකයි පුදුමයි කියලා. හරි සමහර අය කරපු දේවල් වල හැටියට මගේ වාසනාවකට තමයි මං කෙනෙක් මැරුවේ නැත්තේ කියලා. ඒ තරමටම අපේ දේශය ප්‍රබලයි. ඉතින් මේක යටපත් කරගන්න අනාගතයේ ආසන්නම කාලයේදී සමහර විට අපිට ලොකු ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ පාන්න සිද්ධ වේවි. ඊටාම විශාල ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ පාන්නට සිද්ධ වේවි. ඒවා වළක්වා ගන්න අපි හැම වෙලාවකම උත්සාහ ගන්න ඕනේ. හැම වෙලාවකම අපේ ඊටාමත්ම යහපත් ආකාරයට කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි අතිවිශාල ගැටලුවකට මුහුණ පානවා. මේ ජීවිතය සාර්ථක කරගන්නත් සසර ජීවිතය සුවපත් කරගන්නත් අපිට නිවැරදිම නිවැරදි මානසිකාරය ඇති කරගෙන නිවැරදිම නිවැරදි ආකාරයට අපේ ජීවිතය අනිවාර්ය කොට ගෙවා දමන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල නිවැරදි ආකාරයට ජීවිතය ගෙවා දමන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ තුලින් උපදවා ගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍යම දේ තමයි මානසිකාරය සකස් කරගන්න එක. ඉතින් කර්මය, අනාත්ම ලක්ෂණය, ඒ වගේම මෛත්‍රිය, ආඝාත පාටිවිණේ සූත්‍රයේ තියෙන ගැටෙන්නේ නැතුව ඉන්න ප්‍රසාදය හදා ගන්න ආකාරය කියන දේවල් අරගෙන අපි මොකද කරන්නේ? අපේ ජීවිතය සාර්ථක කරගන්න වැඩපිළිවෙල නිර්මාණය කරගන්න ඒවා මානසිකාරයට යොදාගෙන. මේක කරන්න පුළුවන් දෙයක්, බැරි දෙයක් නෙවෙයි. හැබැයි මේවා සිද්ධ කරොත් අපිට ජීවිතේම සුවසේ ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා හැම දිනාටම අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා, වීරය, අදිෂ්ඨානයේ වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි වසන්ති සෙනවීර මහත්මිය සහ දූ දරුවන් විසින් කියලා. වසන්ති සෙනවීර මහත්මියගේ මේ පරලෝකීය දයාබර දෙමාපියන් වන SAK අමරසිංහ පියාණන්ටත්, KAK හෙට්ටිආරච්චි මෑණියන්ට සහ සුනිල් සෙනවීර මහතාගේ දයාබර දෙමාපියන් වන ඩැනි සෙනවීර පියාණන්ටත්, ග්‍රේස් සෙනවීර මෑණියන් ඇතුළු මේ පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා.
දේශකයන් වහන්සේ අතට සියලු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී ආශිර්වාද ලැබේවා. සුජීවත්ව වාසය කරන සියලුම සහෝදර සහෝදරියන්ටත් නෑදෑ හිත මිතුරන්ටත් ලෝවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී ආශිර්වාද ලැබේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ අය බලාපොරොත්තු වෙන ආකාරයටම ඔබ අප හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වය දරන මේ පිරිස බලාපොරොත්තු වෙන ආකාරයටම වසන්ත සෙනවීර මහත්මියගේ මිය පරලෝකයේ දයාබර දෙමාපියන් එස් ඒ කේ අමරසිංහ පියාණන් කේ කේ හෙට්ටිආරච්චි මෑණියන් ඒ වගේම සුනිල් සෙනවීර මහතාගේ දයාබර දෙමාපියන් වන ඩැනී සෙනවීර පියාණන් ග්‍රේස් සෙනවීර මෑණියන් ඇතුළු මේ පරිල යන්නට දෙන සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සුඛී සුවපත් භාවයට පත් වේවා, සුගතියෙන් සුගතියට පත් වේවා, අවසානයේ උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මෙම සෙනවීර දෙපළ ඇතුළු සියලුම සුජීවත්ව වාසය කරන සියලු දෙනාටමත් සහෝදර සහෝදරියන් නෑදෑ හිත මිතුරන් ආදී සියලු දෙනාටමත් කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. මේ උතුම් පින්කම හේතු කොටගෙන ලැබී තියෙන දුක් කරදර දුරු වේවා, ලැබෙන්නට තියෙන දුක් කරදර දුරු වේවා, කායික මානසික සුවය ලැබේවා, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු දේ ඉතාම යහපත් ආකාරයට සිද්ධ වන්නට හේතු සකස් වේවා. සසර වසන තාක්කල් කිසිදු පාප මිත්‍ර ඇසුරකටපත් නොවේවා, කල්යාණ මිත්‍ර ආශ්‍රයම නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් සැනසීමෙන් සැනසෙන්නට මේ සියලුම පුණ්‍ය ශක්තියින් හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සතු සතු සතු. හරිදේ හරියටම හරිම වෙලාවට දැයට තෙල්න කරන ජය ටීවී රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් විනවිද සදර්මානුශාසනාව මෙහෙවා වදාළ අපේ පින්වත් නායක ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවන් උතුම් ශාසනික මෙහෙවරක නිරතවන්නට ශක්තිය ධෛර්යය වාසනාව නිරන්තරයෙන් මුදා වේවා කියා සාදුනාතයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම මේ පැයට නියමිත මේ විනිවිද උතුම් ධර්මානුශාසනාවේ සදහැති දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි වසන්ත සෙනවීර මහත්මිය සහ දූතරු පිරිස විසින්. ඒත් සමගින් ධර්මයෙන් ඔබේ ජීවිතයේ විනිවිද දකින්නට කියා දෙන විනිවිද උතුම් සතරමානුශාසනාව මෙතකින් නිමවටපත් වෙනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.